මේ දිනවල පාපන්දු උන්මාදය නිසා විදු කල්පනා කළා පාපන්දු පිටියේ ඔබ දකින සුවිශේෂී පහරක් ගැන ඔබට කියන්න. ඒ තමයි බනානා කික් එක. බනානා කික් එක කියන්නේ පන්දු කවාකාරව ඇදී යන ලෙස පහරක් එල්ල කිරීම. 1997 වසරේදී ප්‍රංශයේ සහ බ්‍රසීලයේ අතර තරඟයකදී බ්‍රසීල ක්‍රීඩක රොබර්ටෝ කාලොස්ට සිදු වුණා මීටර 35ක දුර ඉඳන් ෆ්‍රී කික් එකක් ගහන්න. ප්‍රතිවාදී ආරක්ෂක පෙළ නිසා කෙලින් පහරක් එල්ල කිරීමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඔහු බනානා කික් එකක් දුන්නේ සියල්ලන් පුදුම කරවමින්. කොහොමද මේ බනානා කික් එක ගහන්නේ? ඇත්තෙන්ම ඔබටත් පුළුවන් මේක කරන්න. ඔහු කලේ පන්දුවේ යටි කෙළවරට පහරක් එල්ල කරනවා පන්දුව කැරකෙමින් ගමන් කරන විදිහට. සාමාන්‍යයෙන් පන්දුවක් ගමන් කරනකොට ඔබ දන්නවා පන්දුවට වාතයෙන් ප්‍රතිරෝධයක් ඇති වෙන බව. හැබැයි කැරකෙමින් ගමන් කරන විට පන්දුවේ එක පැත්තක් චලනය වෙන්නේ සුළං දිශාවට ප්‍රතිවිරුද්ධවයි. එතකොට එතන වැඩි පීඩනයක් ඇති වෙනවා. අනෙක් පැත්ත සුළං දිශාව තිබෙන දිසටම පහසුවෙන් චලනය වෙනවා. මේ නිසා එතන ඇති වෙන්නේ අඩු පීඩනයක්. මේ නිසා වැඩි පීඩනයේ සිට අඩු පීඩනය ඇති දෙසට බලයක් ඇති වෙනවා. මේ හේතුවෙන් පන්දුවේ ගමන් මඟ කාවාකාර වෙනවා මෙන්න මේ වගේ. මේකට කියන්නේ මැග්නස් ආචරණය කියලයි. 1670 දී ශ්‍රීමත් අයිසක් නිව්ටන් ටෙනිස් ක්‍රීඩා කරමින් ඉන්න අතරෙදී මේ සංසිද්ධිය හොයාගත්තේ. ඒ කියන්නේ පාපන්දු විතරක් නෙවෙයි, ටෙනිස්, ක්‍රිකට්, බේස්බෝල් වගේ ක්‍රීඩාවලදීත් මේ සංසිද්ධිය දැක ගන්න පුළුවන්. ක්‍රිකට් වල එයා ස්විං කියලා අපි හඳුන්වන්නේ මේකම තමයි. කොහොම වුණත් මේ මගින් නිසි පරිදි ගෝලයක් ලබා ගන්න නම් පන්දුවට පහර දෙන වේගය සහ කෝණය පිළිබඳ හොඳ පුහුණුවක් තිබිය යුතුයි. ඒ වගේම ඔබට හිතෙන්න පුළුවන් බූමරංගයක් වගේ පන්දුව තමා වෙතට නැවත ගෙන්වා ගන්න පරිදි මේ පහර එල්ල කරන්න පුළුවන්ද කියලා. හැබැයි අවාසනාවකට වගේ එහෙම බෑ. මොකද බාධාවක් මතු නොවුනොත් පන්දුව ගමන් කරන කවය කුඩා වෙමින් සර්පිලාකාරව ගමන් කරනවා. ඉතින් මේ වගේ අපූරු දේවල් දැනගන්න විදුවියන් කෙනෙක් වෙන්න. විදුව සබ්ස්ක්‍රයිබ් කරලා විදු පේජ් එක ලයික් කළොත් ඔබටත් මේ වගේ අපූර්ව තොරතුරු නිරන්තරයෙන් දැනගන්න හැකියාව තියෙනවා. තවත් මේ වගේ අපූර්ව දෙයක් එක්ක අපි ආයිමත් දවසක හම්බ වෙමු.